The all-new Munchy Suncracker. Sandoi rase. The all-new Munchy Suncracker. Sandoi rase. උතුරු මහා ඇමති සීවි විග්නේෂරන් මහතාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව වූ යෝජනාවක් දකුණු පළාත් සභාවට ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී චම්ලි විතානාච්චි මහතායි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී අශෝක ධනවංශ මහතා එම යෝජනාව ස්ථීර කළ අතර පසුව ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. මෙතර විග්නේෂරන් මහමැතිවරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව අදත් විවිධ අදහස් පළ වුණා. අවශ්‍යතාවයේ මත සමහර යුද හමුදා කඳවුරු පවත්වාගෙන යා යුතු වෙනවා. එබැවින් කවුරුන් හෝ කියනවා නම් සියලු යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතුය කියලා. ඒකේම නැත් එක්ක අපට කිසිසේත් එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ ජාති කුල ආගම් වෙනුවෙන් මේ පාලනය විමධ්‍යගත කිරීම නෙමෙයි පරිපාලනයේ පහසුව වෙනුවෙන්. බලතල විමධ්‍යගත විය යුතුය කියන මතය අපි සිටිනවා. යහපාලන රජ යටතේ මේ රට බෙදන්න මේ රට ෆෙඩරල් කරන්න අපි කිසිම ලෙසක ඉඩ දෙන්නේ නැහැ. සාමය සමගිය වෙනුවට වෛරය ක්‍රෝධය ගොඩනගන දුරදිග නොබලන ජාතිවාදීන් එක්කතු වෙලා අසීමිත බලතණ්හාවෙන් කටයුතු කරන විග්නේෂරන් මහමැතිතුමාට එරෙහිව මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එක්සත් විය යුතුයි. ප්‍රකාශය සම්බන්ධව හොඳම උදාහරණය තමයි TNS සංවිධානයේ සම්බන්ධන මහත්මයා කිව්වා එතුමා ඒක අනුමත කරන්නේ නැහැ කියන කාරණේ. විග්නේෂර් මහත්තයා කියන්නේ වාසුදේව නානායක මහත්තයාගේ මස්සින. විග්නේෂර් මහත්තයා ඉන්නේ කොළඹ. විග්නේෂර් මහත්තයා රැට වාසුදේව මස්සිනත් එක්ක කෝපයක් වුණ ගමන් තමයි මේ කුමන්ත්‍රණ දියත් කරන්නේ. විග්නේෂන් මහත්තයාගේ ජාතිවාදයත් අපි ප්‍රතික්ෂේප කරනවා. ගම්මන්පිල්ලලාගේ වීරවංශලාගේ ජාතිවාදයත් ප්‍රතික්ෂේප කරනවා. විග්නේෂරන් වී වාසුදේවයි මතක් වුණාම ගම්මන්පිල්ල මතුණා පොඩි සූත්‍රයක් මතක් වුණා. විග්නේෂරන් වී වාසුදේව වී යූ කියන්නේ අපේ උදේ ගම්මන්පිල්ල මහත්තයා V2 දන U සමානයි බින්දු. මේ තුන් දෙනාම කිසිම අගයක් නැති කිසිම වටිනාකමක් නැති ජාතිවාදීන් විදිහට තමයි අපිට වෙන්නන්නේ. සමාරු කිව්ව ඔන්න ලොකු නැගිටීමක් කුපිත කළා ජාතිවාදීව නැගිටිලා එනවා කියලා කිව්වේ අපි දැක්කේ ජනතාව සංසුන්ව පෙළපාලි වලින් ඇවිල්ලා තිබෙන අඩුපාඩුව පෙන්නලා විවස්ථාව හැදිය යුතුයි අපිට ජාතික අයිතිවාසිකම දෙන්න ලංකාවට විරුද්ධ නැහැ අපි සිංහලයන්ට විරුද්ධ නැහැ අපි බුද්ධාගමට විරුද්ධ නැහැ දෙමළ ජනතාව අතර එහෙම සාමදානයේ සඳහා තියෙන යුක්තිසහගත ගමන කඩාකප්පල් කිරීම සඳහා කවුරුවත් ඒ පැත්තේ ඉදිරිපත් වෙලා නැහැ තොර් විග්නේෂර් මහත්තයා කරපු මේ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණක් මුළුමනින් ප්‍රතික්ෂේප කරනෝ ඒ වගේම අපි තා බරපතල හෙලා දාගන්නවා විග්නේෂර් මහත්තයා උතුරේ දැන් බංගලොත්තිච දේශපාලකයා ඔය මහමැති කමේ ඌ සම්පූර්ණයෙන් අසකටකයි අසමත්කයි උතුරේ ජනතාව තුල උතුරු පළාත් සභාව පිළිබඳව එයි මහමැතිවරයා පිළිබඳව තියෙන අප්‍රසාදය මේ දෙමළ ජනතාවගේ අදහස නෙවෙයි මේක විග්නේෂර් මහත්තයා ඇතුළු තා කුඩා ජාතිවාදී කල්ලියක අදහස එතුමා වගේ උගත් බුද්ධිමත් රටේ ශ්‍රේෂ්ඨ චරිතයක් එවැනි ප්‍රකාශ නිකුත් කිරීම ඉතාමත් වැරදි උතුරේ මහමැති කියනවා නම් උතුරේ සිංහල ජනතාව පදිංචි කරන්න එපයි කියලා දැන් මම ඇතුළු අනිත් පළාත් සභාවවල ඉන්න මහමැතිවරු එවැනි තීන්දුවක් ගත්තොත් මොකද රටේ ඇති වෙන තත්ත්වය කොළඹ දෙමළ මුස්ලිම් ජනතාවට එකට ඉන්න පුළුවන් නම් මන් දන්නේ විග්නේෂර මහමැති වුණාට පස්සේ තමයි ජාතිවාදී කියලා තියෙන්නේ TN එක ඒකie රටක් තුල බලය බෙදා ගන්න එකඟ වෙනවා විග්නේෂර මහමැතිතුමා මන් දන්නේ මොකද්ද කරන්න හදන්නේ කියලා ඒකාබද්ධ විපක්ෂයට මාතෘකා සපයනවත් දන්නේ නැහැ අපිට තියෙන ප්‍රශ්නේ තමයි කොහේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දකුණේ ඕනෑම තැනක මේ රටේ දෙමළ මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න පුළුවන් නම් සුදුසු පරිදි ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවනේ ඇයි ඒ සදාචාරාත්මක අයිතිය උතුරේ අපට අහිමි කරමින් තියෙන කියන එක අපි විග්නේෂරලගෙන් අහන්න ඕන මේ උත්සාහ කරන්නේ මොකුත් නෙමෙයි ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කරගන්න බැරි වෙච්ච දේ පෑනෙන් කරගන්න වෑයමකයි මේ ඉන්නේ